අයිවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තමත සුබ දවසක් කියලා කිව්වට සුබ දවසක් නම් වෙන්නේ නැහැ. අපි හැමෝම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ අපේ රටේ. අපේ රට ලොකු රටක් නෙමෙයි. අපේ රටේ ඉන්නේ මිනිස්සු අහිංසක මිනිස්සු දුප්පත් මිනිස්සු. ඉතින් ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා විදියට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනා විදියට මම මගේ රටේ ඉන්න මිනිස්සු ගොඩාක් ආදරෙයි. තරාතිරමක් නොබලා ඒ හදවතේ තියෙන ලැඟතුකන් හැමදාම ඔයාලට තියෙනවා. මේ රටේ කෙනෙකුට මොන හරි යම්කිසි කරදරයක් වුණාම අපිටත් ඒක ගොඩාක් ලොකුමින් දැනෙනවා. මා ආදායතනක් විදියට විශේෂයෙන් මට දැනෙනවා මම ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එක කරන මේ ලංකා වටේම යන නිසා. ඉතින් මම පුංචි ලිමක් කරන්න තමයි මේ වෙලාවේ සජීවීව පේජ් එක හරහා ආවේ. දැන් කොරෝනා ආසාදිත රෝගීන් ගණන මේ මුහුත වෙන විට 59ක් දක්වා ගිහිල්ලා තියෙන ඉතාමත් වේගෙන් ශීඝ්‍රයෙන් වැඩි වෙන බවක් තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ වෙලාවේ තියෙනවා තරාතිරමක් නොබලා මගේ රටට යුතුකමක් ඉටු කරන්න. ඒ යුතුකම තමයි මගේ රට ඔබ දන්නවා මීට අවුරුදු 10කට කලින් අවුරුදු 30ක යුද්ධයක් පැවතුණා. ඊටත් වඩා ලොකු භයානක අවස්ථාවක් මේ අපි මුහුණ දීලා තියෙන්නේ. යුද්ධ තියෙන තැන අපි දන්නවා. හැබැයි මෙන්න මේ යුද්ධ කරන්න ඕන තමයි ගෙදර ඉඳන්මයි පාරට බැස්සට පස්සේ මේ යුද්ධෙට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි මේ කොරෝනා කියන වෛරස් එක එහෙම නැත්නම් මේ ආසාදිතයන් බවට පත්වෙන එක ඔයා වැළකෙන්න ඕනේ. අන්නේ යුද්ධයේ ජය ගන්න ඔබට පුළුවන් වෙන්නේ ඔබ හරියටම ඒ යුතුකම ඉටු කරොත් පමණයි. ඔබ නිවසෙන් එළියට යන්න එපා. ඒ වගේම ගැවසෙන මිනිස්සු ගැවසෙන තැන් වලට යන්න එපා. ඒත් එක්කම ඔබ යාළුවොත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න එපා. මේ හැම වෙලාවෙම දකින්න දේවල් මම මගේ ආයතනය අපි හරි පරිස්සමෙන් වැඩ කරන්නේ මගේ ආයතනය තුල වුණත් ඒ ආරක්ෂිත අවස්ථාවන් අපිට හැමදේම සලසා දීලා තියෙනවා මගේ ආයතනය. මොකද හේතුව මගේ ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ පරිස්සම. මම දහසරයක් විතර පැයකට දහසරයක් විතර මම අතුහොදනවා. මට බය කරන්නේ නෙමෙයි. මොකද හේතුව මගේ ආයතනය මගේ එහා පැත්තේ ඩෙස්ක් එකේ ඉන්නේ. නැත්තම් මගේ එහා පැත්තේ මේස් ඉන්න මගේ යාළුවට මේක මගෙන් ගියොත් මම යුතුකම කිටු කර කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කරන හැම දෙයකටම ඔබ රෙස්පොන්සිබිලිටි එකක් නැත්තම් ඔබ මේකට වගකීමක් කරගන්න ඕන. අනේ ඒ වගකීම ගන්න බැරි නම් මම හිතන්නේ ඔබ එළියට යන්න එපා. ඔබ මන් දැක්කා පරිප්පුයි වගේම සැමනුයි මෙල අඩු කරාට පස්සේ පූලිං වල ගිහිල්ලා මේ පරිපුඩු ගැප් මේ සමන් එකයි කරගන්න කමක් නැහැ. හැබැයි වෙන අවස්ථාවක් වෙන්න ඕනේ මේක. අපිට එහෙම යන්න පුළුවන් අවස්ථාවක් නැහැ දැන්. මොකද හේතුව අපි දන්නවා මීටරය මූණට මූණ බලාගෙන මීටරයක් එහා ඉඳන් කතා බහ කරන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි ඒක කවදාවත් අපේ රටේ වෙන්නේ නැහැ. පූලිම බලන්න ගිහිල්ලා පාට බහැලා අද දවසේදී කිසිම ගාණක් නැතුව මිනිස්සු එහෙම නැත්නම් මගේ රටේ මිනිස්සු කිසිම ගාණක්වත් නැතුව තම තමන්ගේ වැඩ කටයුතු කරගන්න ආකාරය කොල්ලෝ ටික එකතුලා ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා. මම දැක්ක සිරි පහ දෙනාට අරගෙන යනවා. ඒ පළකු මේ වගේ දවසක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ආපහුම ට්‍රිප් එක යනවා කියලා කියපු කට්ටිය හිටියා. ඊට පස්සේ Facebook එක හරහා එකතු වෙලා පාඩි දාපු පිරිසක් හිටියා. එහෙම යුතුකම කිටු කරන්න බැරි නම් ඔබ ශ්‍රී ලංකිකෙක් වෙන්නේ නැහැ. ලාස්ට් ටයිම් ටීවී හැම වෙලාවෙම හැම මොහොතම ඔයාලට ආදරය කරා. ආදරෙන් ඔයාලට ගොඩාක් ලං වුණා. ඉතින් හැමදාමත් ඒ ලං වීම හැමදාමත් වාගාවන් තියෙනවා. ඔයාලට කරදරයක් වෙලා ඔයාලට මේ ජීවිතෙන් වන්දි ජීවිතෙන් සමුගන්න ඕන. ඉතින් ඒක දැනනවා අපිට. ඒ නිසා මම ඉතාමත් ආදරෙන් ගෞරවෙන් ඉල්ලනවා පුළුවන් කමක් තියෙනවා නම් තමන් යුතුකම ඉටු කරන්න. මේ වෛද්‍ය උපදෙස් එහෙම නැත්නම් මේ සෞඛ්‍ය රැකගන්න උපදෙස් නිතර ටීවී එකේ යනවා. හැම නාලිකාවම විකාශනය කරනවා මේ ගැන අවධානය යොමු කරන්න. තමන් මේ රටට තරහකාරී විදිහට හැසිරෙන්න එපා. මේ රටට ආදරය කරන කෙනෙක් විදිහට හැසිරෙන්න. තුවක්කුවක් අරගෙන යුද්ධ කරන්න ගිහපු පිරිසක් හිටිය කලින් අන්න ඒ වගේ අවස්ථාවක් ඔබට උදා වෙලා තියෙනවා. ඔබේ තුවක්කුව නෙමෙයි අතේ තියෙන ඔබේ පරිස්සම අතේ තියෙන්න ඕනේ. මෙන්න මේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න. ගොඩාක් දුකයි. මොකද හේතුව සමහර මිනිස්සු හැසිරෙන ආකාරයට. එහෙනම් මම සමුගන්නවා. මම අද මේ පණිවිඩ දෙන්න ආවේ ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එක හරහා. මොකද හේතුව ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ගොඩාක් සෙනඟක් එකතු වෙලා ඉන්නවා. මිනිස්සු ගොඩාක් බලනවා. ඉතින් අන්න ඒ මිනිස්සුන්ට තමයි මම මේ පණිවිඩ අරන් යන්නේ. මුළු රටටම අරන් යනවා මේ පණිවිඩ. ඒ නිසා අපේ යුතුකමක් මගේ ආයතනයේ මට ගොඩාක් ආදරේ. ඒ වගේම මගේ ආයතනයේ සේවකයෝ ගොඩාක් ආදරේ. අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපි ඉන්නවා මේ ආරක්ෂාවත් එක්ක. අනික් කාරණාව තමයි මගේ රට ආයතනයේ රටේ ඉන්න හැම කෙනාටම ගොඩාක් ආදරේ. මගේ කළමනාකාරීත්වය පවා එහෙමයි. අපිට හැම දෙයක්ම දීලා තියෙනවා. හැබැයි ඒ ගැන නෙමෙයි මං හිතන්නේ රට ගැන අපි හිතන්න ඕනේ.
රටේ මිනිස්සු ගැන අපි හිතන්න ඕනේ. අනිත් කාරණා තමයි සති දවස් පහේම ලාස්ට් ටයිම් රිවි ප්‍රෝග්‍රෑම් එක විකාශනය වෙනවා. අද දවසේදී ප්‍රෝග්‍රෑම් එක යද්දී වෝක් එකක් ගියේ මාතර රාහුල මහාවිද්‍යාලේ. ගොඩක් අය කෝල් කර කර මට බැන්නා. හැබැයි ඔබ මේ කලින් පටිගත කරපු වැඩසටහන් තමයි මේ විකාශනය වෙන්නේ කියන එක ඔබ මතකයේ සිහිය තබා ගන්න. අපි කවදෙන් ප්‍රෝග්‍රෑම් කරන එක සියල්ල අපි නතර කරලා තියෙන්නේ. අපේ නාලිකාවේ කිසිම කෙනෙක් ඒ ප්‍රෝග්‍රෑම්ස් කරන්න එළියට යන්නේ නැහැ. අපි හිතන්නේ මෙන්න මේ වතුරින් රට බේරා ගන්න කොහොමද කියන එක විතරයි. එහෙනම් මම සමු ගන්නවා ගොඩාක් ආදරේ හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා පරිස්සම් වෙන්න ඒ වගේම රටත් පරිස්සම් කරගන්න ඒ යුතුකම තියෙන්නේ ඔයාටමයි උසර් නැහැ තිරුවන් සර් නැහැ පරිස්සමින් ඉන්න